අයි බෝවා. දේශයි ලයිෆ හැක්ස් ඇටතේ මඟද වැලට කියල දෙන්නේ යන්නේ අපි ඉතර පාවිච්චි කරන පැෙන්රස කාරකයක් වන සීනි වැඩිපුර පාවිච්චිකරොත් වැලට වරගේ සෞඛ්‍යෙතත්වට වෙන්න තියෙන හානි. ඇතරම් සීනී අපිට අත්‍යවශ ආහාරයක්, ඒවගේ සීනිවල ඇත්තරම් අඩංගුවවෙන්නේ කාබුහටේ ඉතිං අපිට මේ කාබුහයිටේත් ලබාගන්න බුහටටන් කරන්නේ ශක්තිය ලබා දෙන ඉති මේ ශක්තිය ලබාද ගන්න අපිට වෙනත් දේවල් පාවිච්චි කරන්න පුළුවන් විශේෂණ දාන්න්‍ය වර්ග ඒගේම බාත්න් ඒ වගේම චි එබටර් අල් බතල ඒවගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය අපි දිනකට කණ්ඩෝන සීනිකෑම් මිසි පහක් වගේ ප්‍රමාණයක් තම මේක අපි පාවිච්චි කරන බීම සහ කෑම වර්ග සියල්ල එකතුව තියෙන සීනි ප්‍රමාණය වියයුතුයි. ඉතින් අපි බලමු වැඩිපුර සීණ ගනිීමේ අපිට මකද වෙන්නේ කියලා. වැඩිපුර සීනි ගත්තාම අපට අපේ රුදිරේ සීනි මට්ටම වැඩිවෙලා දිය වැඩියාවවෙමෙන තා දාර්බිටික් ත්ත ඇති වෙන්න පුුව. ඒගේ අපිට හර්දරෝග ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම අපේ පරිවෘත්ත කියාවල ්‍රම්යම් දෝස තත්ත්ය ඇතිවෙන්න පුළුවන්. ඒගේ අධික බර සහ තරබාරුගතිය ඇතිවෙන්න පුළුවන්. ඒවගේම වකු ගඩුවාශිත රෝග ඒ වගේ දත්කුහර හා දත්රෝග ඇතින්න පුළුවන්. ඒවගේම පිළිකාතත්ත්වයම් බර වැඩිවීම නිසා සහ. අ පද්ධතිය බර දරා ගැනීමෙන් හැකියාව නිසා සහ වෙන තත්ත්වයන් නිසා ඔස්ටියෝපොරෝසි කියන අස්ති රෝග තත්ත්ය ඇතිවෙන්න පුළුවන්. ඒවගේ අපේ සාමාන්‍ය වයිසට වඩා වැඩි වයිස පෙනුම පේන්න ගන්නු. එකැන ලි ඒජින් තත්ත්වය ඇතියන. ඒවගේ අපේ හාම අව පැහැගැන්ලා රැල්ලි වැටලා. ඒත් අත්තේයට ඇතිවෙන්න පුළුවන් අපි වැඩිපුර සීණ අනුබව කරොත්. ඒ වගේම අපි බලමු වෙල්ද පොලේ තියන සීණී යොදලා රස කළ බීම හා කෑම මොනවාද කියලා. විශේෂයම අපි නිතර බොන සෝබ්ද්‍රිං ඒමනැත්තා සිසිල්බීම මේ වගේ අඩස්සීණ යම්ක්‍රමාණයක් අඩංගලය වගේ කීඩා පානය ඒවගේම සතති ජනක පානය ඒ වගේම පලතුරුබීම ඒවගේම කෝඩියල් ඒ වගේම තව රස කරපු කිරී සහ යෝගට් ඒවගේ පානයන් නොලත් සීන අඩංග වෙලා ඒවගේම සීණ දළ හදපු තේහා කෝපි වත් සීණ පඩිපුරපමාණය අඩංගෙන මීටමතර ටොපි චොක්ලට් යිස්කීම් බිස්කට් යිගේේ ක්‍රීම් බිස්කට ආද විීණ වලින් සෑදූ කෑමොලසිීනී වැඩිපුර ප්‍රමාණයක් අඩංගුවෙන අපි බලමු මේ ඇසුරුම්වල සීණි කොහොමද සඳහන් වෙන්න කියලා සමහරලාට මේක ප්‍රක්ටෝස් ඒ වගේ ගුල්කෝස් ලැක්ටෝස් මාපල් සුගස් ඒ වගේ තත්තෑන් ඇයටති සඳහ ඒවගේමවාගේ පැකට්ටුවේ රත්තු පොල සහ තැබිරි පාට මා ගලල් පාටික් දම්කිසි සිම්බර්ල එකක් දාරාතියෙනමකේ රතු තියෙන්නේ වැඩි සීනි ඒවගේම කොල තියනෙ අඩු සී තැබිලි තියනෙ මධ්‍යස්ථ සීනි සාමාන්‍ය තේ හැඳදි එකක් කියන්නේ සීනිග්‍රෑම් හතරදසම දෙකක් සීනි කියයන්නේ ඇබබැහි වෙන දෙයක් ඒව අපේ මොලේ සීනිී උත්තේජනයක් වසින් ක්‍රියා කරලා මේ විදිහට සීනනිියවලට ඇබ්බැහි වෙන්න පුළුවන්.ඒ වගේම අපි කොහොමද අධික සීණ අඩංගු බීම සහ පානයන්ගේ වැල කෙන්න්නේි කියලා අපි බල. මේ සඳහා අපිට සහයට අපිට වතුර සහ තැබිලි ඒවගේ දේවල් පුරුම්බ පාවිච්චි කරන්න පුළුවන්. ඒවගේම සීණ නොයද තේ සහ කෝපි ලෙ වගම සීනිි පාවිච්චි නොකරපු නෑවු කිරි එය ස්වභාවි පළතුරු පානය ච්චි කරන්න කුලන් සභායක පරතුනි පානයන් සහ තැබිලිවල යම්ග සීන් ප්‍රමාණයක් අඩං නිසා ඒවා ටිකක් අඩුවෙන් පාවිච්චි කරන්න. සීනි අධික පානය හා ආහාරොලින් අපට වැලකෙන්න්න අපි මොනෝද කරන්නුන්. අපි ගමනක් බිමනක් යැනකොට වතර බෝතලය අර්ගෙන අන්නුවන්. බීම ගර්ග මිලදී ගන්නකොට අපි ඒ වගේ අඩංගු සීනි ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙලා ඒ අනුව ඒවා මිලදී ග්ඩ ඕනේ. ඒවගේම තිබා ඇති වූවිට ජලය. පාන කරන්න ඕ ඒවගේ අධික සීනි අඩංගු කෑමවර්ග එබීමවර්ග අපේ ගෙදරට ගන එක අඩු කරන්න ඕන ඒවගේම පාසලට ස්කෝලට ඒයන විට අපි වතුර බෝතලයක් හැගෙන යන්න ඕනෙ ඒවගේම අපට පුළුවන්තාව සීනි සහ නොේද කෝපි සහත් ඒේවගේ දේවර් පානය කරන්න ඒවගේ මුදෑසනට අපිට පුළුවන් හොඳ සමබල ආහාරවේලක් ගන්න ඒවගේ තිබහ ඇත්ති වුණහම වතුර පානය කරන්න පුළුවන්. ඒවගේ ඊට අමතරව අපිට පුළුවන් ව්‍යයාම කරන්න ඒවගේම ඇවිදින්න ඒවගේ ගෙදර දොර වත්තේ ඒවගේ වැඩ කරන්න ඒවගේ මානසික ආතතිය අපිට ඇතිවිම් වලක්වන්න අපට පුළුවන් භාවනා කරන්න සංගීතයට සවන්ද එන්න ඒවගේම පරිසරේ ආසිිත ක්‍රාකාරකන් සුන්දරත්තේ පරිසරේ වෙනින්. ඒවගේම අපිට අවශ්‍යතාවක් ඇතියන්ට අපට පුළුවන් කෑමට පළතුරුවර්ග සහපබීමට පළතුරු පානයන් ගන් මේ විදියටට ඔයාලත් නිරෝගී සම්පන්න වන්.